全ての借金は負けであるわね、もとも負けなもとまい WS にけはね負けパーストルキャラにけへれなビジュマルこのパーリカーマハリってあるはやしれんねはまいんねキャラにやかでしおんねいてめコロナワルスにさむぬろおくむどけんげんのみらいぷんちやるわんとらすみてんねあだっともらすなまらすなかたんだねやったまやおくらってきやでんねプンチアルはハガンナコー。オンナ、イッセラカーレ、ウジェシンハメタパランパラウキナパランパラワキティ。ウジェシンハメタパランパラワ、マーディサスタレゲン、ボホーボホンデクダンナウル。イッセラカーレパランパラレオダヴィア、マハヌマララジパウラダフィダカンカルディーナワネ。オンナイティ、ウジェシンハメタパランパラワ、エカレダムテクダ。රජ මාලිගාව පරිවිදයක් ලැබලා තියෙනවා. මොකක්ද දන්නවද ඒ පරිවිදය? වෙද මුත්තට ඉක්මනට මාලිගාවට එන්න කියලා. ඉතින් වෙද මුත්ත බෙහෙත් තෙප්පුවත් අරගෙන ඉක්මනට මාලිගාවට. ආතුරය තමයි මහබිසවුන් වහන්සේ. හැබැයි මහබිසවුන් වහන්සේගේ අතින් වන්නවත් අල්ලන්න තහනම්. ඒ වරාජකීය ශරීරනේ. වෙදමුත්තා රාජමාලිගාවට ගියාට පස්සේ මහබිසවුන් වහන්සේගේ කුටියෙන් එක පාරටම නූලක් ආවා. වෙදමුත්තා නූල අල්ලගෙන ඊට පස්සේ රජුරුවත් සිංහාසනයට වෙලා බලාගෙන හිටියා. එක පාරටම වෙදමුත්තගේ අධික දෙවුලන්නට ගත්තා. වෙදමුත්තගේ හිංකරින් දඩියම තෝරා. ඊට පස්සේ වෙදමුත්ත මෙන්න මෙහෙම හිතුවා. මගේ වෙල්ල ගංගෙඩියට වෙන්න දෙනේ වෙල්ල දෙන එක සුදුසුයි. ඊට පස්සේ මුත්තා මෙහෙම හිතලා ඉතින් කොහොමදක් කියලා ඒ ඉතින් සාස්තරයට කියලා ආදරේයි ආත්ම ගෞරවයේ ඉන්නම අන්තිමට ගොත ගහලා කියලා දැම්මා. දේවයන් වහන්ස ගැත්තාට අනුකම්පා කරන සේක්වා. මේක නම් කකුල් හතර සතුකුගේ නාඩියක් මිසක් මිනිස් නාඩියක් නම් නෙමෙයි. රජ්ජුරුවන්ගේ අත කඩුමිට දෙකිය. දොඩ්ඩපාලකිය සීරුවෙන් සිටියා. හැමෝම ගල් ගහිල බලාගෙන හිටිය. රජතුමා සිංහාසනයෙන් නැගිටියා. නැගිටලා කොහෙටද දන්නවද ගිය තිරේ පැත්තට. තිරේ පැත්තට ගිහින් කිමීට තිරේ ඇත් කරලා බැලුවා. රජ්ජුරු බක බක ගාලා ඉන්නා. ඔක්කොම බය වෙනවා වගේ බලාගෙන. වෙදමුත්ත කිමීට වගේ රජ්ජුරුව දිහා ගත්තා. රජ්ජුරු එක පාරටම වෙදමුත්තට ගම්බරයක් දැම්මා. දැන් ඉතින් මගේ යාළුවා හිතනවා ඇති ඇයි වෙදමුත්තට ගම්බරයක් දැම්මේ කියලා. මෙන්න මේක හින්දා තමයි වෙදමුත්තට ගම්බරයක් දුන්නේ. මම කිව්වා නේද ඕගලන්ට රජ්ජුරුව තිරේ ඇත් කරලා බැලුවා කියලා. එතකොට මොනවද දන්නවද රජ්ජුරුවන්ට දකින්න ලැබුණේ? ඒ නූල අනක්කරවල බැඳලා තිබිලා තියෙන්නේ රජ විසවුන් වහන්සේ හුරුතල කර කර හිටපු පූස් පැටියගේ කකුලනේ. ඒක හින්දා තමයි වෙදමුත්තට ගම්බරයක් දුන්නේ. ඉතින් පුංචි යාළුවනේ වෙදමුත්ත කිව්වා නේද ඉස්සෙල්ලා මේක නම් කකුල් හතර සතුකගේ නාඩියක් මිසක් මිනිස් නාඩියක් නම් නෙමෙයි කියලා බලයි යනකොට වෙදමුත්ත කියලා තියෙන්නේ ඇත්ත තමයි නේද පුංචි යාළුවනේ?